බාලවියේදී අපේ පවුලේ මොන ප්‍රශ්න තිබුණත් අපේ ජීවිතේ හදාගන්න ඇයි කියලා දුන්නා. චంద్ర මඬුළු යට සුරංගනාවන් දූ සනසන්නට ගීත ගයනවලු. දුවේ එපා ඒ කතා අසන්නට මේ නැලවිලි ගී මමයි ගයන්නේ. සුරංගනා කතාවලට නුව මේ මහ පොළව මත පය ගසා ජීවත් වන්නට සිය දියණියන් දෙදෙනාට ඉගැන්වූ ඇය එතනින් නොනවති මුළුමහත් සමාජයේම දියණියන්ට ජීවිතය කියා දුන්නාය. ඇගේ ගීත අර්ථවත්ය. ඒ ඇය ගීත පද රචකයන්ගේ තෝරා බේරාගත් හොඳ නිර්මාණ ඇසුරේ ගායිකාවක් ලෙස කටයුතු කළ නිසාය. ඇය නමින් නන්දා මාලනිය නම් වන්නේය. විශාරද නන්දා මාලනිය එදා මෙදා තුර ගැයූ ගී බොහෝයි. ඒ ගී එක් එක් ලෙස වර්ග කළ හැකි. අනුත්ගම ලෙවන් දූවේ ගැමි පවුලක 1943 වසරේ අගෝස්තු 23 දා උපන් ඇයගේ පවුලේ සමාජිකයන් ගණන 12 දෙනයි. බාලවියේ සිටම සංගීතයට ඇලුම් කළා මෙන්ම එහි දක්ෂතා පෙන්වූ ඇය ඒ ඔස්සේ දිගු ගමනක් පැමිණියාය. කරුණාරත්න අබේසේකරයන්ගේ ළමා මණ්ඩපයට ඇය ගැයූ බුදු සාදු ගීය බොහෝ ජනප්‍රිය විය. 1961 වසරේ අපේ රටේ ප්‍රථම වර්ණ චිත්‍රපටයේ වූ රන්මුතු දුව චිත්‍රපටයේ සඳහා ගලන ගඟක ජීවිතයේ ගීතය ගායනා කිරීමට ඇයටද අවස්ථාව ලැබිනි. ඇය මේ ගීතය ගයන්නේ නාරද දිසාසේකරයන් සමගිනි. වසරේ හොඳම චිත්‍රපට ගීතය ලෙස සරසවිය සම්මානය ලබන්නේද මේ ගීතයයි. එදා මෙදා තුර ඇය ලැබූ සම්මාන බොහෝයි. ඇගයුම්ද බොහෝමයි. දැන් ඇගේ දවස ගෙවෙන්නේ කෙසේදයි දැනගන්නට සත්‍යන්ත පුවත්පතක් ඇය සමග දොඩමළු වී තිබුණේ මෙසේයි. ඉතින් සත්‍යන්ත පුවත්පත නන්දා මාලනියන්ගේ දුරකථනයට ඇමතුමක් ලබාගෙන තිබෙනවා. දුරකථනයට උත්තර ලබා දී ඇත්තේ නන්දා මාලනියන්ගේ වැඩිමහල් දියණිය වන වර්ණී රසෝජා. මේ කතා බහ ඇය සමගයි. පසුගිය කාලේ අම්මා අසනීපෙන් හිටියේ. දැන් ඇයට සුවයි. මේ දිනවල ඇය විවේක සුවයෙන් ඉන්නේ. ඉස්සර වගේ නෙවෙයි. දැන් ඇය ගමනක් බිමනක් ගියත් වෛද්‍ය උපදෙස් මත තමයි ඒ හැමදේම කරන්නේ. අම්මා ඉඳ හිට ගීත ප්‍රතිගත කිරීමකට සහභාගී වෙනවා. ඉදිරියේදී ඇය නව ගීත කිහිපයක්ම කරන්න සූදානමිනුයි ඉන්නේ. වරුණී සිය මව ගැන පුවත්පතත පවසා තිබුණේ එලසිනි. එදා මෙදා තුර නන්දා මාලනිය කලාව වෙනුවෙන් කළ මෙහෙය බොහෝයි. ඇය ගැයූ ගීත සංඛ්‍යාව සුවිශාලයි. සිය නිර්මාණ ජීවිතයත් සමග කාලය ගෙවුවද සිය දියණියන් දෙදෙනාගේ ලෝකය යහපත් කිරීමටද ඇය වෙහෙස වූවාය. අපේ අම්මා බොහොම කාර්යබහුල කෙනෙක්. විවිධ හැලහැප්පීම් එක්ක ජීවිතය ගෙවූ කෙනෙක්. නමුත් මොන ප්‍රශ්න තිබුණත් අම්මා අපට ඉගැන්වුවේ ධෛර්ය සම්පන්නව ජීවත් වෙන විදිය. ජීවිතය සමබරව ගෙනියන්නේ කොහොමද කියලා අපි ඉගෙන ගත්තේ අපේ අම්මගෙන්. බාලවියේදී අපේ පවුලේ මොන ප්‍රශ්න තිබුණත් අපිට අපේ ජීවිතය හදාගන්න ඇය කියලා දුන්නා. අපේ පාසලේ හැමදේටම ආවේ ගියේ අම්මා. ඒ ආවම ගුරුවරු ළමයි ළමයින්ගේ මව්පියන් ඒ හැමෝම අම්මා එක්ක කතා කරනවා. අපිට කවදාවත් අම්මා බලපෑම් කරලා නැහැ. අර දේ කරන්න මේ දේ කරන්න කියලා. ඇය අපට උපරිම නිදහස දුන්නා. අපි යන මාවතක යන්න මඟ පෙන්වුවා. මම පාසල් කාලේ ඉඳලම නර්තනය කළේ. මම නර්තන ගුරුවරියක් ලෙස කලක් සේවය කළා. මගේ නංගී පෙර පාසල් අධ්‍යාපනය ගැන ඉගෙන ගත්තේ. කලක් ඇය එංගලන්තයේ වාසය කරා. දැන් ඇය මෙහි පෙර පාසලක් පවත්වගෙන යනවා. අපි දෙන්නම ඉන්නේ අම්මගේ ගෙදර ආසන්නයේමයි. වරුණිසිය මව ගැන පවසන්නේ බොහෝ ආදරයෙන්. වෙනත් ගායක ගායිකාවන්ගේ දරුවන් සිය මවගේ හෝ පියාගේ ගී ගයමින් ඉදිරියට එන විට නන්දා මාලනියගේ දියණියන් කුමක් කරන්නේදයි විමසූ විට වරුණි පවසා තිබුණේ මෙහෙම කතාවක්. ඇත්තම කිව්වොත් බොහෝ අය දන්නේ නැහැ නන්දා මාලනියට දුවලා දෙන්නෙක් ඉන්නවා කියලා. අනිත් එක තමයි අම්මගේ නමින් එළියට එන්න අපට කිසිම උනාවක් නැහැ. එදා තිබෙත් නැහැ. අදත් නැහැ. මට එහෙම වෙයි කියලා හිතන්නේ නැහැ. අපි කවදාවත්ම අම්මා නිසා නමක් හදාගන්න ඕනේ කියලා හිතුනේ නැහැ. අපි කවදාවත් අම්මා නිසා වරප්‍රසාද ගන්න උත්සාහ කළෙත් නැහැ. නංගිවත් මමත් අම්මා නිසා නමක් හදාගන්න ගියේ නැහැ. නන්දා මාලනිය විදේශගත වූ කාලයේ පමණක් නොව ඇගේ සංගීත කටයුතු සඳහා ගිය විට දියණියන් දෙදෙනා බලාගත්තේ නිවසේ උදව්වට සිටි මැගලින්ය. ඒ හැරුණු විට ඇගේ බාල නැගණියත් නැගණියගේ සැමියාත් දියණියන්ගේ කටයුතු සඳහා හැම විටම සහායට සහ ආරක්ෂාවට සිට තිබෙනවා. මැගලින් අම්මා ගාවට ආවේ 1982 දී විතර. ඇය නැති වෙලා දැන් අවුරුදු 3ක් වෙනවා. ඇය තමයි අපේ හැමදේම කළේ. අම්මත් ඇයට බොහොම හොඳට සැලකුවා. ඒ හැරුණාම ජයන්ති පුංචි අම්මයි අශෝක බාප්පයි
අපි ගැන හොයලා බැලුවා. අම්මගේ සංගීත පන්තියේ කටයුතු හොයලා බලලා කරන්නේ අම්මගේ හොඳම ගෝලයා වන අචලක්කා. අම්මා විදේශගත වුණහමත් ඇය තමයි පන්ති කරන්නේ. මේ දවස්වලත් ඇය ඒ කටයුතු කරගෙන යනවා. කොහොමත් තව මාසිකින් විතර ආයෙමත් අම්මා මග හැරුණු වැඩ ටික කරන්න පටන් ගන්නවා. චිත්‍රපට ගීත කිහිපයක්, ටෙලිනාට්‍ය ගීත කිහිපයක් පටිගත කරන්නත් තියෙනවා. නන්දා මාලිනීගේ දුවලා වෙන්න ලැබීම ගැන නංගි මමත් බොහොම ආඩම්බර වෙනවා. අපි ශේෂ්ත්‍රේ නොසිටියාට අම්මා නිසා අපට සමාජයේ පිළිගැනීමක් ගෞරවයක් මේ සමාජයෙන් ලැබෙනවා. අපේ අම්මා කවදාවත් ජීවිතේ කිසිම දෙයක් බදාගත් කෙනෙක් නෙවෙයි. අම්මා අපිට ආදරෙයි. නමුත් අම්මා අපිව බදාගෙන නැහැ. ඇය ඉස්සර ඉඳලම අපිට ස්වාධීනව ජීවත් වෙන්න ඉඩ හදලා දුන්නා. ඒ නිසා අපි අදටත් හරිම ස්වාධීනයි. අම්මා ඉන්නේ මහගෙදර. නංගි මමයි ඉන්නේ ඒ ගෙවල් ළඟම ගෙවල් දෙකක. මම මගේ දියණියටත් ඒ ස්වාධීනත්වය දීලා තියෙන්නේ. මම ඒ දේවල් ඉගෙන ගත්තේ අපේ අම්මගෙන්. ඉස්සර මට මතකයි අපිට අම්මා එක්ක වෙලාවකට ගමනක් යන්න බෑ. දවසක් අපි පේරාදෙණියේ උද්‍යානයට ගියා. නමුත් පැය ගාණක් අපිට එතන ඉන්න වුණා. හේතුව රසිකයෝ ඇවිත් අම්මා එක්ක කතා කරනවා, පින්තූර ගන්නවා. අම්මා කිසිම වෙලාවක ඒ අය මග ඇරලා එන්නේ නැහැ. හැමෝම එක්ක සුහදව කතා කරනවා. අම්මා එක්ක කොහෙ ගියත් ඒ වගේ තමයි. අම්මා කවදාවත් හැමෝ එක්කම සුහදව කතා කරනවා. එයාගේ රසිකයෝ ඇවිල්ලා ඈත් සමග කතා කරන එක කරදරයක් විදිහට එයා සැලකුවේ නැහැ. වරුණි සිය අම්මා ගැන අතීත මතකයන් හාරා ඇවිස්සුවේ එසේයි. නන්දා මාලිනී කියූ සැනින් ඈරුව අපේ මතකයට ඇඳෙනවා. සුදු ඔසරියෙන් සැරසුණු ඇය සෝභාමත්ය. ඇය එදා මෙදා තුර සුදු අතින් සැරසුනේ ඇයිදයි ඇසූ විට වරුණි කිව්වේ මෙහෙම කතාවක්. අම්මා කවදාවත් ඇඳේ සුදු ඔසරිය. මම පුංචි කාලේ මතකයි ඇය කුඩා මල් තියෙන සුදු ඔසරිය අඳිනවා. ඒ හැරුණාම අම්මා මෑත කාලේදී ලුංගි අඳිනවා. ඒ ඇඳුමටත් ඇය හැම විටම උඩට ඇඳේ සුදු බ්ලවුස් එක. අම්මා ඇයි සුදු අඳින්නේ කියලා හේතුවක් කියන්න නම් මම දන්නේ නැහැ. අම්මේ ඇයි සුදු අඳින්නේ කියලා අපි ඇගෙන් කවදාවත් අහලත් නැහැ. නමුත් මේ අවුරුදු ගානටම මම දැකලා නැහැ අම්මා පාට සාරියක් අඳිනවා. ඒ කොහොම වුණත් මගේ අම්මා සුදු ඔසරියට හරි ලස්සනයි. ජීවිතේ මොන ප්‍රශ්න තිබ්බත් හැමදාමත් hina වෙලා සතුටින් ඉන්න අම්මට පුරුද්දක් වෙලා තිබුණා. දැනුත් මගේ අම්මා එහෙම තමයි. ඇගේ හඬ මිහිරි. ඒ මිහිරි හඬ විටක දුක්බරයි, විටක සටන්කාමී, විටක ඇය අසාධාරණයට එරෙහිව නැගී සිටිනවා. ආදරණීය නන්දා මාලනියට අපි නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමු. උපුටා ගැනීම ඉනෝකා සමර වික්‍රමගේ සටහනකින්. අපගේ channel එක තාම subscribe කරලා නැත්නම් මෙන්න මේ button එක click කරලා අපිව subscribe කරන්න. bell button එක active කළොත් අපේ channel එකට එකතු වෙන නවතම video ගැන ඔබට එසෙනින් දැනගැනීමේ හැකියාව ලැබෙනවා.